තිබෙන මොහොත තුළ පවතින යනුවෙන් වැටහීමේ විස්තර කර දෙන්නේ ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද ප්‍රශ්නය ආයේ තියෙන්නේ තිබෙන මොහොත තුළ තිබෙන මොහොත කියන්නේ නිවන මොහොත තුළ පවතින නෑ ඒක වැරදි ප්‍රශ්නේ වර්තමාන මොහොත වර්තමාන මොහොත තුළ ඉතින් මොකද ඒ ප්‍රශ්නේ කියන්නේ නිවන මොහොත තුළ පවතින යනුවෙන් වැටහෙන්නේ මේ විස්තර ප්‍රශ්නේ ලියපු එකේ නිවන මහන්තු ප්‍රශ්නේ මොකද කියන්නේ තමන්ගේ හිතට වර්තමාන මොහොත තුළ එන අරමුණ හරිද වැරදිද කියලා බැලීම තමයි භාවනා. වෙන මොකක්වත් නැහැ. භාවයේ කම්පංච භාවිත පහත කම්පංච පයි වෙන මොකක්වත් නෙමෙයි භාවනාව කියන්නේ. වර්තමාන මොහොත තුළ තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට කියන ආයේ එකකට අරමුණ වල අරමුණ හොඳ යහපත් දෙයක්ද වැරදි අයාපත්‍යයක් තමන්ට හොඳ යහපත්‍යයක්ද අනුන්ට නරක අයාපත්‍යයක් එවනම් ඒ අයාපත්‍යී ඉවත් කිරීම පහතබ්බා පජාස් භානාත් පස්සදී හොඳ යහපත්‍යයක් නම් ඒ අරමුණ ඒක ආශ්‍රේෂ්ඨය භාන්තය බෞලීකට ඔන්න ඕක තමයි භාවනාව ඕක තමයි ආනාපාන ඕක තමයි ඔක්කොම කළ යුතු අන්නේ නොකල යුතු අනිවාර්ය ප්‍රමුඛකම් මේ භාවනාව කරනවා කියන එකේ තේරුම ඕන ඉරියව්වක වර්තමාන මොහොත. හැබැයි වර්තමාන මොහොත කියන එක තමන්ගේ හිතට එන අරමුණු පිළිබඳ වර්මන් වෙන මොකටත් අනුකේ හිතට එන අරමුණු ගැන තමන්ට කියන්න හිතන්න මේව කරන්න මොකක් අද්ද? භූතයන්ට ප්‍රේතයන්ට බය විය යුතුද? දැන් භූතයන්ට ප්‍රේතයන්ට බය වෙන්නේ තමන්ගේ මනස දුර්වල නිසා. භූතයෝ ප්‍රේතයෝ ලං වෙන්නේ තමන් ගාව අඳුර කිලුට කෙලෙන් ගති තියෙන නිසා. තමන්ගේ ඕරයක එමනන තමන්ගේ මේ මිනිහෙක් හැටියට කිරණ ශක්තිය අඳුන් කිලුටු කළු කිරණ විෂ කිරණ විකිරණ ශක්තිය තියෙන නිසා භූතයන්ට ප්‍රේතයන්ට ලං වෙන්න පුළුවන්. දැන් තමන් දැනගන්න ඕන තමන්ගේ කිරණ ශක්තිය සුදු කරගන්න සුදු කිරණ ශක්තිය පිරිසිදු කිරණ ශක්තිය තමා තුළ පරස් කරගන්න. එතකොට භූතයන්ට ප්‍රේතයන්ට කිසි කෙනෙකුට ලං වෙන්න බෑ, බය වෙන්න ඕනේ නැහැ. භූතයන්ට ප්‍රේතයන්ට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. හැබැයි භූතය ප්‍රේතය ලං වෙන්නේ යම් යම් දේවල් කරන්න පුළුවන් වෙන්නේ කාගේ වරද? තමන්ගේ වරද නිසා, තමන් ගාව කෙලෙස් මුල් තියෙන නිසා, කෙලෙස් සිටිනු තියෙන නිසා, රාගය, ද්වේෂය, මෝහය කියන කෙලෙස් ක්‍රියාත්මක වෙන නිසා, ඒ රාගයට, ද්වේෂයට, මෝහයට භූතය ප්‍රේතය කැමති. සම්බන්ධ වෙන්න පුළුවන්. එනම් භූතය ප්‍රේතය ඔක්කොම අර රාගය, ද්වේෂය, මෝහය කියන අඳුරු කියන ඒ අඳුරු අතරින් ඇඟිලා ඉන්නවා. ඉතල අර උත්තරයන් යම් යම් මනසට කරදර කරන්න පුළුවන්. ලෙඩ කරන්න පුළුවන්. කායික මානසික වශයෙන් රෝගී බවට පත් කරන්න පුළුවන්. නමුත් ඒක තමන්ට රැටි කරගන්න, අයින් කරගන්න, ඉවත් කරගන්න පුළුවන්. කොහොමද? තමන් තුළ මේ සිදු කිරණ ශක්තිය, සත්‍යක්‍රියා බලය පතුරෝලා ඒ හැම කෙනෙකුටම යහපතක් ශාන්තියක් සතක් සාහනයක් සලසනකොට භූතය ප්‍රේතය ළඟටවත් අහලකටවත් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන තමන් කරන කියන හිතන මේ වැරදි ක්‍රියාව නිසා භූතය ප්‍රේතය ළං වෙන්නේ තමන් කරන කියන හිතන දේ හරිනම් තමන්ගේ හිත පිරිසිදු නම් සුදු කිරණ ශක්තියක් නිකුත් කරනවා නම් තමාතුල තියෙනවා නම් තමාවට තියෙනවා නම්
තමන්ට යහපත්, අනුන්ට යහපත්, ඔක්කොම යහපත් දෙයක්. සාමාන්‍ය බුද්ධානුස්සති භාවනාව වඩන හැටි කියලා දැනෙනවා. භව උදුරා ගමන අනුස්සති භාවනාව බුද්ධානුස්සති. භව කියන්නේ රාග භව, ද්වේෂ භව, මෝහ. මේ භව කියන්නේ බිහිවෙන. රාගයේ බිහිවෙන්නේ රාග භව නිසා. ද්වේෂයේ බිහිවෙන්නේ ද්වේෂ භව. තමන්ගේ හිතේ රාගයක් ආවම ඒ රාග භව උදුරා ගන්න දැන් මේ බුද්ධානුස්සතිය වඩන්න බෑ, මරණානුස්සතිය නැති. අනිත්‍ය දුකනත් මෙනෙහි කරලා නිබ්බිදා කියන එක අන්න බුද්ධානුස්සතිය. විරාගා කියන එක නිරෝධා කියන එක පටිවිස. ඔන්න හතර කරලා දැන් නිබ්බිදානුපස්සනාව වඩලා නන්දි කියන සංඥාව, අභිනන්දනය කියන සංඥාව අයින් කරන්න ඕනේ. විරාගානුපස්සනාව වඩලා රාගය කියන එක ඉතින් අයින් කරා. උදුරලා. ඒ වගේම නිරෝධානුපස්සනාව කරලා රෝධයෙන් ඉන්න සාමුන්ව නවත්තලා සමුදය වීගිරීම සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඒ වගේම පටිච්චසමුප්පාදානුපස්සනාව වඩලා මේ පංචස්කන්ධය උපාදානය කර ගැනීම සාමුන්ව නවත්තලා පංචස්කන්ධය පරිහරණය කරන්න විතර ඒක තමයි බුද්ධානුස්සතිය. එතකොට හැබැයි බුද්ධානුස්සතිය වඩන්න බෑ. අර චතුරාර්ය සත්‍ය හතරෙම එක සම්බන්ධයක් තියෙනවා. බුද්ධානුස්සතිය, අනුපානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය හතර මාර්ගයේ තියෙනවා. ඒ හතරේ අවධානයක තමයි බුද්ධානුස්සතිය. ඒ වගේම කාය කායනුපස්සනා, වේදනා වේදනානුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනා, ධම්මේ ධම්මානුපස්සනා වැඩෙනවා නම් අර ධම්මේ ධම්මානුපස්සනා කියන්නේ ධම්මානුපස්සනා උද්ධානුපස්සනා දෙකම එකයි. කෙලෙස් ගැටි ඔක්කොම දුරට. එතන තියෙන්නේ දැන් බුද්ධානුපස්සනා විතරේ නිබ්බිදාද අර අතන තියෙන්නේ ධම්මානුපස්සනාවේ සතර අධිපත්තන් ඒ නිබ්බිදා විරාගා නිරෝධ පටිච්චක වචන වල වෙනවා. ක්‍රියාව වෙනසුත් කරන්න ඕන දේ වෙනසුත් මේක අර අතන කියලා සතර අධිපත්තන් කියලා මෙතන කියලා චතුරාර්ය